Right. ඉතින් ඔයාලා හැමෝම පිළිගන්නවා ක්ලාස් එකට බොහොම ආදරෙන් ස්පෝකන් ඉංග්ලිෂ් ක්ලාස් එකේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සෙන්ටෙන්ස් පැටර්න්ස් කීපයක්. ඉතින් මම ඔයාලට මේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන දැනටම. මම ඔයාලට මුලින්ම කියලා දෙන්න හදන්නේ මෙන්න මේ ඔයාගේ ස්ක්‍රීන් එකේ ඔයාලට පේනවා ඇති නිල් පාටින් why are you How are you? Where are you? With whom are you? When are you? For what are you? Whom are you? කියලා කීපයක් දක්වලා තියෙනවා. ඉතින් මේවා පාවිච්චි කරලා කොහොමද අපි ප්‍රශ්න අහන්නේ කියන එක ගැන තමයි මුල්ම වටේදී කියලා දෙන්නේ. ඉතින් ඔයා නෝට්බුක් එකක් අරන් පොඩි මාක් කරගැනීමක් කරගන්න ඕනි අයට. Right number 1. Why are you කියලා verb එකට ing දාන්නයි තියෙන්නේ. හැබැයි මෙතන ing වෙනුවට මොනවද පේන්නේ ඔයාලට? I double ng තමයි තියෙන්නේ නේද? ඉතින් ඒක ටයිප් කරද්දි වෙච්ච මිස්ටේක් එකක්. එන්න අකුරක් වැඩියෙන් වැඩිලා. verb එකකට ing දාලා මෙන්න මේ විදියට අගින් තිබ්බට පස්සේ why are you කියලා example එකක් විදියට ගත්තොත් why are you going? ඇයි ඔයා යන්නේ? why are you going? Why are you eating? Ayo ya khanne. Why are you crying? CRY cry kiyanne andanawane. Why are you crying? Kriya pade ing sarupen dala. Why are you kiyala ahuwoth kenekgen. Mokadda ehenne? Ayo ya ede karanne kiyana eka kara kara inne ayi e wade. Why are you crying? Ayo ya andanne. Please don't cry. Karuna karala andanne pa. Why are you running? ඇයි ඔයා දුවන්නේ? පාරේ දුව දුව ඉන්න මිනිහෙක් දිහා බලලා තමයි මේ අහන්නේ. මේ වෙලාවේ කර කර ඉන්න දෙයක්. ඇයි එහෙම කරන්නේ කියලා අහන්න first pattern එක අපිට use කරන්න පුළුවන්. Why are you? මේක present continuous එකේ tense එකෙන් තමයි හදාගන්නේ. Number 2. How are you? කොහොමද ඔයා? Right? බලමු අපි. How are you cooking? කොහොමද ඔයා උයන්නේ දැන් කෑම උයන කෙනෙක් ගාවට ගිහිල්ලා අපිට අහන්න පුළුවන් how are you cooking කොහොමද ඔයා උයන්නේ මේ උයන වැඩේ කර කර ඉන්නේ කොහොමද how are you reading කොහොමද ඔයා කියවන්නේ how are you learning කොහොමද ඔයා ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නේ මේ දෙක කර කර ඉන්නේ කොහොමද කියලා අහන්න how are you how are you right where are you කියලා දාලා ඉවර වෙලා verb එකට ing දාලා තිබ්බොත් number 3 example එකේ ඔයාලට පේන විදියට where are you going කියලා හුවොත් go කියන ක්‍රියාපදය තියලා මම මේ mouse point එක තියනවා එක තැනකට මෙන්න මෙතන where are you going කියලා හුවොත් අපි මම කොමේ එක එන්න කුරක් වැඩි හැම එකෙම කොහෙද ඔයා යන්නේ පාරේ යන කෙනෙක් හම්බ වෙලා අපි ඇහුවොත් where are you going කොහෙද ඔයා යන්නේ where are you sleeping ඔයා කොහෙද නිදාගන්නේ where are you sleeping today අද ඔයා කොහෙද නිදාගන්නේ right where are you taking me Right? Where are you? Where are you going to plan? Where කොහෙද යන්නේ සැලසුම් කරන්න. Where are you going to plan your future? ඔයා කොහෙද යන්නේ වාගේ අනාගතේ සැලසුම් කරන්න. Where are you කියලා දාලා verb එකට ing දාලා ගැලපෙන විදියට sentences අපිට කෙනෙක්ගෙන් හදලා අහන්න පුළුවන් ඊළඟට ගියොත් with whom are you කාත් එක්කද ඔයා with whom are you learning english ඔයා කාත් එක්කද ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ with whom are you කියලා දාලා ක්‍රියාපදයට මං ing දානවා with whom are you learning english කාත් එක්කද ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ with whom are you coming කාත් එක්කද ඔයා එන්නේ right අපි හිතමු just as an example
Your sister is coming home. Then you call her. You ask her, with whom are you coming today? ඔයා කාත් එක්කද අද එන්නේ? නේද? කාත් එක්කද මේ එන්නේ වා? With whom are you coming? කාත් එක්කද ඔයා යන්නේ? With whom are you going? You are going නෙමෙයි. Are you going? With whom are you? With whom are you fighting? කාත් එක්කද ඔයා රණ්ඩු කරන්නේ? With whom are you cooking? කාත් එක්කද ඔයා උයන්නේ? ඊළඟට when are you කියන එක ගත්තොත් කීයටද කවදද? When are you going? කවදද ඔයා යන්නේ? When are you going? Right? When are you coming? කවද්ද ඔයා එන්නේ? ඊළඟ example එක ගත්තොත් For what are you? For what කියන්නේ කුමක් සඳහාද? මොකකටද? For what are you helping her? Help කරනවා කියන්නේ උදව් කරනවානේ. For what are you helping her? ඔයා මොකටද ඇයට උදව් කරන්නේ? කුමක් සඳහාද? For what are you studying English? කුමක් සඳහාද ඔයා ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නේ? Studying. Studying English. For what are you studying English? For what are you blaming me? BLAME blame baninawa. For what are you blame කියන ක්‍රියාපදයට මං ing දාලා කිව්වොත් For what are you blaming me? ඔයා මට කුමක් සඳහාද මොහොකටද ඔයා මට බනින්නේ? For what are you blaming me? For what are you blaming me? Right? Now last one. Whom are you? කාවද ඔයා? Whom are you? කාවද ඔයා? Whom are you? Whom are you? Whom are you selecting? කාවද ඔයා තෝරමින් ඉන්නේ? SELECT select කියන්නේ තෝරනවා. ඉතින් මම ඇහුවොත් Whom are you selecting? කාවද ඔයා තෝරන්නේ? මේ තෝර තෝර ඉන්නේ. Doubt doubt කියන්නේ සැක කරනවා කියන එක. Whom are you doubting? Doubt මම ඔයාලට ටයිප් කරලා පෙන්නන්නම් ඒ verb එක. මේකට ing දැම්මොත් doubt ing doubting. ඒ කියන්නේ සැක කරනවා. ඔයා කාවද මේ සැක කර කර ඉන්නේ? Whom are you doubting? Whom are you doubting? කාවද ඔයා සැක කරන්නේ? Right. ඉතින් මේ first screen එක අයින් කරලා මම ඊළඟට යනවා ඔයාට පෙන්වන්න next screen එක. දැන් අපි ගත්තොත් මෙහෙම why were you? ඔයාට දැන් පේනවා තව screen එකක් why were you? මේ අර අපි කතා කරපු එකේ අතීත කාලය. ඇයි ඔයා why were you learning english? ඇයි ඔයා ඉංග්‍රීසි ඉගෙන ගනිමින් හිටියේ? දැන් මේ කරමින් හිටියේ ඇයි කියලා අහන්නේ. Why were you learning english? ඇයි ඔයා ඉංග්‍රීසි ඉගෙන ගනිමින් හිටියේ? Why were you learning english? Why were you cooking rice? ඇයි ඔයා බත් උයෝයේ හිටියේ? Why were you shouting? shouting shouting. ඇයි ඔයා කෑ ගහ ගහ හිටියේ? shouting shouting. Why were you shouting? Right. ඇයි ඔයා කෑ ගහ ගහ හිටියේ? Why were you shouting? Why were you helping her? Help කියන්නේ උදව් කරනවා. ඇයි ඔයා ඇයට උදව් කර කර හිටියේ? ඇයි? ඇයි තමුසේ ගිහින් ඇයට උදව් කර කර හිටියේ? Why were you helping her?
Why were you helping her? නේද? How were you? කොහොමද ඔයා? How were you planning? PLANNING. How were you planning? Number 2 ගැන මම මේ කියන්නේ මේකේ තියෙන කොහොමද ඔයා සැලසුම් කර කර හිටියේ? පැහැදිලිද? How were you helping your parents? කොහොමද ඔයා ඔයාගේ දෙමව්පියන්ට උදව් කර කර හිටියේ? How were you? නේද? How were you helping? Number 3. Where were you going? ඔයා කොහෙ යන ගමන්ද හිටියේ? Where were you going? ඔයා කොහි යමින්ද හිටියේ? Right? ඊළඟ එක with whom were you කාත් එක්කද ඔයා with whom were you traveling අපි travel කරනවා කියන්නේ සංචාරය කරනවානේ ඇවිදිනවා නේද with whom were you traveling it means that we are asking a question when someone travels somewhere we can ask this question with whom were you traveling කාත් එක්කද ඇවිද ඇවිද හිටියේ With whom were you dancing last night? ඔයා ඊරේ කාත් එක්කද නටනට හිටියේ With whom were you dancing? Dance කියන්නේ නටනවා. ඉතින් ඒකේ ing දාලා මෙහෙම අහන්න පුළුවන්. With whom were you dancing? With whom were you playing cricket? ඔයා කාත් එක්කද ක්‍රිකට් ගගහ හිටියේ With whom were you talking? Talk කියන්නේ TALK talk කතා කරනවානේ. With whom were you talking? කාත්කද ඔයා කතා කර කර හිටියේ. With whom were you planning to kill me? Kill කියන්නේ මරනවා. Me කියන්නේ මාව. With whom were you planning to kill me? ඔයා කාත් එක්කද මාව මරන්න සැලසුම් කර කර හිටියේ? කියනවා බලන්න. Tell me. එහෙම කියලා අහන්න පුළුවන්. When were you going කීයටද ඔයා යමින් හිටියේ මම නැත්තම් කවද්ද ඔයා යමින් හිටියේ හරිද for what මොකකටද for what were you talking to her don't you have any other work right for what මොකකටද were you talking to her ඔයා ඈත් එක්ක කතා කර කර හිටියේ මොකටද for what were you looking at her ඔයා මොකටද ඈ දිහා බලාගෙන හිටියේ ඉතින් මේ ෆයිට් එකක් ආරම්භ කරන්න හොඳම ප්‍රශ්නයක් whom were you doubting කාවද ඔයා සැක කර කර හිටියේ was it me ඒ මාවද was it me ඒ මාවද was it me ඒ මාවද whom were you ඉතින් මේක ලස්සන පොඩි එකක් මෙතන තියෙන්නේ අපි යන් ඊළඟ page එකට right ඊළඟට මම ඔයාලට කියලා දෙනවා මෙන්න මේ උඩ එක what makes you think that කියන රටාව what makes you think that this one is very important you can ask questions from people around you by using this pattern right especially most english learners use this pattern what makes you think that meke theruma tamai what makes you think that kineke arthaya tamai ekenne kohomada oya hitanne kiyana eka what makes you think that kohomada oya hitanne What makes you think that? කොහොමද ඔයා බව හිතන්නේ? මොකක් බවද කියලා දානවා සෙන්ටෙන්ස් එකක් අකට. දැන් example number 1 you can see what makes you think that he is a cunning man. ඔහු කපටි මිනිහෙක්. ඔහු කපටි මිනිහෙක් කියලා ඔයා හිතන්නේ මේ කොහොමද? මේ what makes කියන එක how වලට සමාන තේරුමක් තියෙන්නේ.
how do you think කියලා අහනවා වගේ තමයි. What makes you think that? He's a cunning man. Right. මම තව example එකක් කියන්නම්. What makes you think that she is a good girl? ඇය හොඳ ගැහැණු ළමයෙක් කියලා හිතන්නේ. ඔයා කොහොමද? What makes you think that my mother is not a kind lady? Mage amma karunavanta nona kenek nemei kela. Oya hitanne kohomada? What makes you think that? Pahadirida? Right. ඊළඟට මට කියන්න නිර්ම මට සෙන්ටෙන්සස් තුනක් කියන්න හිතින් හදලා දැන් ඔය වගේ සෙන්ටෙන්සස් තුනක් හැම කෙනෙම කියන්න බලන්න එකපාරට හදා ගන්න අමාරුයිද Right, what come on. makes you think that, yeah what makes you think that I'm not a good girl right number 1 correct ilanga ekak tava ekak makes you think that he is a thief What makes you think that he is a thief? ඔය ඔහු හොරෙක් කියලා ඔයා හිතන්නේ කොහොමද? Right. ඊළඟ එක තව එකක්. හැමෝම හදා ගන්න. What makes you think that he is a honest man? He is an honest man. Very good. Good. Nice. Thank you. ඊළඟට අපි ගියමු chance එක දෙමු සාගරට සාගර yes sir yeah can you tell me 3 sentences by may prepared by using these patterns what makes you think that he is innocent boy right he is an innocent boy yes sir he is an innocent boy what makes you think that he is a robber what makes you think that they are cunning persons what makes you think that they are cunning people right egolo kapade minissu kela hitanne wa kohomada ilangata api demu nishanita chance ekak What makes you think that she is a clever girl? What makes you think that she is a clever girl? Very good. What makes you think that he is a drinking now? He is sorry, what I heard na? What makes you think that he is drinking now? What very good ඔහු දැන් බොනවා කියන එක බව ඔයා හිතන්නේ කොහොමද very good right what makes you think that he is loving me what makes you think that he is loving me දැන් එතන loving me කියලා හදන්න යන්න එපා he loves me right එක continuous tense එකෙන් හදන්න he is loving me කියලා එක අපි හේතුව තමයි continuous tense එකෙන් කියන්න බැරි verb එකක් තමයි non continuous verb එකක් තමයි love කියන එක. ඒකට ing දාලා ක්‍රියාපදයක් විදිහට හදාගන්නේ නැහැ. හැබැයි love කියන එකට අපි ing දාලා හදා ගන්නවා adjectives පද නේද? ආදරණීය කියන අදහස ගන්නවා. ආදරය කිරීම කියන එක හදා ගන්නවා. නමුත් ආදරය කරමින් ඉන්නවා කියන එක කියද්දී අපි continuous tense එකෙන් නෙමෙයි මේ ක්‍රියාපදය කියන්නේ. simple present tense එකෙන් තමයි කියන්නේ. right nishani good answer. right thank you. mahisha පෙරදෙන යුනිවර්සිටි එකේ කියන්න බලන්න අපිට. What makes you think that she is a great man?
What makes you think that he? Come on, continue. What makes you think that she is a? What makes a politician? What makes you think that he is a president? ඔහු ජනාධිපතිවරයෙක් කියලා කියන්නේවා හිතලා හිතන්නේ කොහොමද රයිට් ඔලක් නැහැ ගොඩක් හොඳයි හරි thank you මං කීප දෙනෙක්ගෙන් අහගෙන යනවා ශර්මිලා ඔයත් කියන්න බලන්න what makes you think that she is a doctor very good what makes you think that he is rich good what makes you think that My brother is wrong. Good. Right. Mama Hanawa. I think right. I think Mangwata make the kiela denawa then. Ilangata tawa ratawak tiyenawa. E ratawen karanne. Wait, 1 minute mar den. ඊළඟ රටාවට යන් අපි ඒ රටාවේ තියෙන්නේ මෙහෙමයි what made you think that කියලා ඒකෙන් කියන්නේ කොහොමද ඔයා හිතුවේ what made you think that he would not help you දැන් මේකෙදී වැදගත් වෙන දේ තමයි මේ දෙවෙනි එකේ තියෙන්නේ would දාලා ඔහු ඔයාට උදව් කරන එකක් නැහැයි කියලා කොහොමද ඔයා කල්පනා කරේ කොහොමද ඔයා හිතුවේ what made you think that he would not help you කෙනා අතීත කාලයට බලපැවැත්වෙන විදිහට මේක අහන්න පුළුවන් මෙතනට would දාන එක මතක තියාගන්න ඕන ඉතින් මේ ටියුට් එක වඩ දීලා තියෙන්නේ would not help you what made you think that he would not help you කොහොමද ඔයා හිතුවේ ඔහු ඔයාට උදව් කරන එකක් නැහැ කියලා තව එකක් what made you think that මෙතන what made මම මේ කියලා තියෙන අතීත කාලෙන් හොඳ makes නෙමෙයි දැන් කොහොමද ඔයා හිතුවේ හරිද ඔහු ඔයාට උදව් කරන එකක් නැහැ කියලා what made you think that he would not marry you मैरी क्या ने विवाह कर गाने वाले ओहो यार वो कसाद बंदर का नया की लव यही तुझे कहूँ मदर What made you think that he would not marry you निकाल नेचुरली देर कथा कराने पुलों What made you think that he would not marry you What made you think that he would not come to your home come सामान्य देर वर्ब बिकत याने What made you think that he would not come to your home අපි යන් ඊළඟ පැටර්න් එකට at what time කියලා rest එකක් ඉදිරි කොට හදානවා මෙන්න මෙහෙම at what time කියලා අහන්නේ මොන වෙලාවටද at what time බලන්න මොන වෙලාවටද කියලා අහන එක හරිද ඉතින් මේකෙන් අපිට හදා ගන්න පුළුවන් මේ හදලා තියෙන sentences පේනවා ඔයාලට at what time is the meeting මොන වෙලාවටද රැස්වීම තියෙන්නේ at what time is the meeting At what time is your bus? ඔයාගේ බස් එක මොන වෙලාවටද? කියන්නේ මොන වෙලාවටද ඔයාගේ බස් එක තියෙන්නේ? At what time is your bus? At what time is your school bus? At what time is your meeting? At what time
does she come මොන වෙලාවටද ඇය එන්නේ මේ සාමාන්‍යයෙන් generally මොන වෙලාවටද ඇය එන්නේ කියලා අහන්න තමයි ඒක පාවිච්චි කරන්නේ at what time does she come next one at what time are you coming මොන වෙලාවටද ඔයා එන්නේ Right, give me 1 minute. Sir. Yes. Sir, make it a me. What makes කියන එකට S එකක් දැම්මයි. S එකක් දැම්මද? Oh. Oh, what? එතකොට මේ මෙතන ඒකවචනමය ස්වරූපයක් තමයි මේ what කියන පදය. කුමක් නිසාද ඔයා හිතන්නේ දැන් do you think කියන එකක් නෙමෙයි පුතේ තියෙන්නේ මේකේ right ඒ ඔකෙන් ගම්මෙම න අදහස singular idea එකක් තමයි එන්නේ what makes you think හරිද දැන් හරි සර් හරි Right. ඊළඟට යන් එකක් at what time does she come at what time are you coming ඔය විදිහට තියෙනවනේ ඉතින් අපි යනවා ඊළඟ පැත්තට right මෙන්න මේක බලන්න it's better to කියලා ලියනවා තියෙනවා ඔයාට සෙට් එකක් it's better right it's better කියලා කියන්නේ හොඳයි it's better to කියලා ක්‍රියාපදයක් තිබ්බොත් ඒකේ තේරුම මෙහෙමයි it's better to go ගියොත් හොඳයි නේද යණේක හොඳයි it's better to go now දැන් යණේක හොඳයි it's better to learn english ඉංග්‍රීසි ඉගෙන ගන්න එක හොඳයි නේද ඊට පස්සේ ගත්තොත් Right. Number two, it's not better to. It's not better to. Kela kriya padya tiyan pulwanga pita. It's not better to fight others. Fight with kela vidha noni ne. It's not better to fight others. Anita yatte ka fight karne ka honda ne. It's not better to hurt. H-U-R-T. Hurt kani riddha nawa. It's not better to hurt. Your husband. It's not better to hurt your wife. अरे ये भी दिया क्या ना पुरवा? It's not better to क्या ला? इलागे कमान्यन नंग. It's better to क्या ने किंग क्वेश्चन ने का खदरा वा. Is it better to क्या ला? होंदा इधर. Is it better to disturb your parents? वो आगे देमाउपियां टे कारदर करने का होंदा इधर. Disturb කරදර කරනවා is it better to disturb your parents like that you can ask discussion from your friends is it better ඉතින් මේ is it better කියන එක අපි එකට එකතු කරන්න පුළුවන් sound එක link කරන්න පුළුවන් is it කියලා මෙන්න මේ වගේ it is කියන එකෙන් හදාගත්තේ මේක හදා ගන්නකොට මේක මෙහෙම set කරන්න පුළුවන් is it කියලා is it Is it? पहले देखते। Is it better? Right. तीन मेरे को क्वेश्चन निकाल। Is it better to follow the guidelines? Guidelines क्या ने मार्गोपदेश ना? Is it better to follow the guidelines? දැන් ඊළඟට isn't it better හොඳ නැද්ද
isn't it better to කියලා ක්‍රියාපදයක් දැම්මොත් question එකක් හැදෙන්නේ. Isn't it better to learn English like this? මේ වගේ විදියට ඉංග්‍රීසි ඉගෙන ගන්න එක හොඳ නැද්ද? Isn't it better to help other people? අනිත් මිනිස්සුන්ට උදව් කරන එක හොඳ නැද්ද? Isn't it better? හොඳට කටට හුරු කරගන්න. සාගරට මං කියන දේ තේරෙනවද? Sagar, can you hear me? Yes, sir. Yes, right. Sir. Yes, smart. Is it better? Can I king? Api ilangate bahinawa. Ilanga structure ekata. It is better for you to kiyala. Mam me you kiyana ekai me kiyana ekai us kiyana ekai examples 3ක් විතර අරගෙන ඒවා underline කරලා තියෙනවා. It is better for you to kiyala verb එකක් දාලා තියෙනවා. It is better for you කියන්නේ ඔයාට හොඳයි. මෙන්න මේක තේරුම. It is better for you. මේක තේරුම ඒක ඔයාට හොඳයි කියලා නෙමෙයි. ඒක කියලා එකක් මේකේ නෑ ගෑවිලවත් හරිද? මේ මෙතන මම මේ it කියන එකේ තේරුම ඒක කියන ගන්න එපා. මෙතන ඉඳන් තමයි හිතන්න ඕන. Better for you. ඔයාට හොඳයි යන එක. It's better for you to go now. මෙතන verb එක විදිහට මම දානවා go කියලා. දැම්මොත් මොකද වෙන්නේ? යන එක හොඳයි. It's better for you to go. It's better for me to go. Mata hondai. It's better for me to learn English now. English den igena gattot mata hondai. It's better for me. It's better for me to call my mother. It's better for me to understand her. ඇය තේරුම් ගන්න එක මට හොඳයි. It's better for me to help her. ඇයට උදව් කරන එක මට හොඳයි. It's better for me to continue learning English. ඉංග්‍රීසි ඉගෙන ගැනීම දිගටම කරගෙන ගියොත් එක මට හොඳයි. It's better for me to. දැන් පටස් ගාලා කියන්න පුරුදු වෙන්න. It's better for me to eat something. මොන හරි දෙයක් කෑවොත් හොඳයි. Right. ඉතින් මේ මේ ඊළඟට අස් කියන්නේ අපිට ඔයා හොඳට මතක තියාගන්න අයවත් මෙතනට අයි නෙමෙයි දාන්නේ මට හොඳයි කියද්දි මී දාන්න ඕන මෙතනට වී නෙමෙයි දාන්නේ අස් දාන්න ඕන නේද It's better for us to learn English ඉංග්‍රීසි ඉගෙන ගන්න එක අපිට හොඳයි පැහැදිලිද වඩා හොඳයි කියන එක better right ඊළඟ ස්ක්‍රීන් එකට යන් අපි දැන් මේ බලන්න I want to කියන රටාව ගත්තොත් I want to be කියලා මම noun එකක් set කරලා තියෙනවා I want to be මට වෙන්නට ඕනේ හරිද මට වෙන්න ඕනි කියලා මේ කියන්නේ I want to be noun එකක් මම දානවා a teacher ගුරුවරයෙක් ගුරුවරියක් I want to be a teacher මට ගුරුවරයෙක් වෙන්න ඕනේ බලන්න ඒක ලස්සනට හදා ගන්න පුළුවන් නේ ඕන එකක් I want to be a doctor මට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ I want to be a good friend mata honda yaluwek wenna ona I want to be a good friend to you oyata I want to be a good friend to you mata oyata honda yaluwek wennata one thin noun ekak ne oy widiyata danne teacher doctor oy wage ewa danna puluwa me noun ekak metanata e wage mata adjective ekak danna puluwa me deweni ekey thiyena wage I want to be good mata honda wenna ona I want to be kiyala adjective padayak nama visheshanayak dammot beautiful mata lassana wennone I want to be fat mata mahat wennona samaharu inna mahat wen try karana some people try to neda reduce their body weight so I want to be slim I want to be slim 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 kiyanne sharira pramanaya adu karaganna kettu kiyeneka ඒක අර කැත කෙට්ටු නෙමේ ලස්සන කෙට්ටුවක් කියන එක slim I want to be perfect මට පරිපූර්ණ වෙන්න ඕනේ I want to be innocent මට අහිංසක වෙන්න ඕනේ ඉතින් adjectives පදවා දන්නේ ඒවා ගලපලා දාලා බලන්න I want to be කියලා ස්ථානයක නමක් දැම්මොත් place එකක් දැම්මොත් මේකේ තේරුම තමයි මට ඉන්න ඕන මේ be වල අර්ථය තමයි එතකොට ඉන්නවා කියන එක I want to be at home mata gedara innona I want to be in school mata school e innona
I want to be with you. නේද? With your house, with you at your home. මට ඔයත් එක්ක ඔයාගේ ගෙදර ඉන්න ඕන. I want to be under the bed. මට ඇඳ යට ඉන්න ඕන. I want to be in the room. මට කාමරේ ඉන්න ඕන. I want to be on the roof. මට වහල උඩ ඉන්න ඕන. ඉතින් මේ ඕන එකක් දාලා මේම ලස්සනට හදලා කියන්න පුළුවන්. කවුරුත් බනින්නේ නැහැ නේද හදුවා කියලා. දැන් ඊළඟ එක තමයි වැදගත් වෙන්නේ. She wants to be. ඇයට දැන් she වගේ කෙනෙක් එන්න එක්ක නම් ඒ විදියටමයි s එකක් set වෙනවා මේ want කියන එකට. She wants to be a good girl. ඇයට හොඳ කෙල්ලක් වෙන්න ඕනේ. She wants to be. ඒකට want නෙමෙයි wants. She wants to be kind. ඇයට කරුණාවන්ත වෙන්න ඕනේ. Last one. She wants to be at home. ඇයට ගෙදර ඉන්න ඕනේ. දැන් අපි බලුවොත් මෙන්න මේක තමයි වැදගත්ම දේ. ඔය රටා set එකෙම අලුත් screen එකේ මතුවේ. දැන් මට ඕන දේවල් මං කිව්වේ අර පැත්තේ. දැන් මම මේ කියන්න හදන්නේ මගේ අම්මට ඕනේ මම මෙන්න මෙහෙමයි. මගේ අම්මට ඕනේ මම ගුරුවරයෙක් වෙන්න. අපි එහෙම කියනවා නේද සමහරලාට. Sometimes our parents have their own perspectives of life. They sometimes they want us to do the things that they wish, right? My mother wants me to be a good boy. Mage ammata ona mama honda pirimila me ekkenna. Oata penna thi me me kiyala dala thiyena metana me mouse point ekak pennana tana. Kene mage ammata ona mawa mama honda kenek honda pirimila me ekkennai. En noun kiyanne naam padayak daana wagata. My mother wants me to be a doctor. Noun ekak daanawa a doctor kiyala. නිශාන්ත තේරෙනවද මං කියන එක? Yes sir. Right. My mother wants me to be an engineer. මගේ අම්මට ඕනේ මම engineer කෙනෙක් වෙන්න. දැන් මම example එකක් කියනවා. I want to be a doctor but my mother wants me to be a nurse. මගේ අම්මට ඕනේ doctor කෙනෙක් වෙන්න. නමුත් මගේ අම්මට ඕනේ මම හෙදියක් වෙන්න. Right. Then my mother විතරක් නෙමෙයි. My brother, my father, our sister, ඔය ඕන එකක් නේද? Our president, Nimal. Nimal wants me to be his best friend. Nimal wants me to be his best friend. Nimal ට ඕන මම එයාගේ හොඳම යාළුවා වෙන්න. Right. ඊළඟට adjective එකක් දැම්මොත් මගේ අම්මට ඕන මම නපුරු වෙන්නයි. Adjective එකක් දානවා නපුරු cruel. My mother wants me to be cruel. මගේ අම්මට ඕන මම නපුරු වෙන්න. My mother wants me to be beautiful. මගේ අම්මට ඕන මම ලස්සන වෙන්න. My mother wants me to be perfect. මගේ අම්මට ඕන මම පරිපූර්ණ වෙන්න. නේද? තව එකක් ගමු. Place එකක්. My mother wants me to be at home. At home place එකක්. ස්ථාන නාමයක් දානවා මගේ අම්මට ඕන මම කරුණාවන්ත වෙන්න my mother wants me to be kind ඔය විදිහට තමයි ඒක හදාගන්නේ right they want me දැන් plural එකක් නම් wants නෙමෙයි want they want me to be at home ඒගොල්ලන්ට ඕන මම ගෙදර ඉන්නයි they want me to be right they want me to be a teacher they want me to be දැන් මේ දෙවෙනි එකේ අපි noun එකක් නෙමෙයි අපි දාලා බලමු adjective එකක් ඒගොල්ලන්ට ඕන මම ලස්සන වෙන්නයි they want me to be beautiful they want me to be smart they want me to be handsome they want me to be perfect they want me to be tall පැහැදිලිද they want me to be ඒගොල්ලන්ට ඕන මාව අන්නේ දේ වෙන්නයි
මම ටිකක් සංකීර්ණව කියන්නම්. පොඩි දෙයකින් ලොකු දේවල් අල්ලගන්න එක අපේ නොලෙජ් එක මත ඩිපෙන්ඩ් වෙන දෙයක්. දැන් අපි හිතමු they want me to be කියලා තියෙන මෙතන. දැන් මම කියන මෙතන you කියලා දැම්මොත් you want me to be ඔයාට මම ගුරුවරයෙක් වෙන්නයි ඕන. You want me to be a teacher. You want me to be a good wife. You want me to be. පැහැදිලිද? දේ වෙනකොට you දාලා බලනවා. තනියම ඉගෙන ගන්නවා කියන්නේ ඒකයි. ගුරුවරයෙක් එකක් කියලා දෙනවා. So you have to form new sentences by using this pattern. They want me to be. වෙනුවට දැන් මම දානවා. They want me වෙනකොට us දැම්මොත් ඒගොල්ලන්ට ඕන අපි they want us to be good students ඒගොල්ලන්ට ඕන අපි හොඳ ශිෂ්‍යයෝ වෙන්නයි ඔන්න ඔය විදිහට යන්න පුළුවන් වැඩේ right මේකටත් එමු අපි she asked me to කියලා දීලා තියෙනවා එකක් she asked me ඇය මට කිව්වා නේද she asked me to ක්‍රියාපදයක් දැම්මොත් එහෙම කියලා ඇයි මට කිව්වා යන්න කියලා she asked me to go go කියන එක දැම්ම නම් මෙතනට ඇයි මට යන්න කිව්වා she asked me to go ඇයි මට යන්න කිව්වා she asked me to come ඇයි මට එන්න කිව්වා මේක අල් ඩයන්න කියන්න යන්න ඕනේ නෑ asked කියලා ගන්න ඕනේ නෑ ඔයා ඉතින් she asked me to come ඇයි මට එන්න කිව්වා she asked me to give some money to her she asked me to give some money to her ay mata kuwa sali tikak ayata denna kiyala she asked me to talk to her later ayata katha karanna kiyala passe ay mata kuwa ayata katha karanna kiyala passe she asked me to talk to talk talk to her later she asked me to talk to her later ඊළඟ එක ගත්තොත් she asked me to ඔය වගේ රටාවක් හදාගත්තොත් she වෙනුවට ඔයා ඕන එකක් දාන්න නේද the teacher hari my best friend hari my boyfriend ඕන දෙයක් දාන්න පුළුවන් asked me to be noun එකක් දානවා she asked me to be a good husband ඇය මට කිව්වා හොඳ ස්වාමි පුරුෂයෙක් වෙන්න කියලා she asked me to be a good son ඇයි මට කිව්වා හොඳ පුතෙක් වෙන්න කියලා කිව්වා වෙන්න කියලා noun එකක් දාලා දෙන්නේ she asked me to be a kind brother මෙතන noun එකට adjective එකත් එක්ක දාලා ගියොත් she asked me to be a smart person හොඳ smart මිනිහෙක් වෙන්න කියලා පුද්ගලයෙක් වෙන්න කියලා ඇයි මට කිව්වා මේකට આવොත් she asked me to be කියලා adjective එකක් දැම්මොත් She asked me to be kind. ඇයි මට කරුණාවන්ත වෙන්න කියලා කිව්වා. නේද? My mother asked me to එහෙම හිතලා කියන්න. My mother asked me to be kind to animals. මගේ අම්මා මට කිව්වා සත්තුන්ට කරුණාවන්ත වෙන්න කියලා. හරිද? She asked me to be at home. ඇයි මට කිව්වා ගෙදර ඉන්න කියලා but I came to see you නමුත් මම ඔයාව හම්බ වෙන්න ආවා she asked me to be at home she asked me to be in temple ඇයි මට පන්සලේ ඉන්න කිව්වා she asked me to be in church ඇයි මට පල්ලියේ ඉන්න කිව්වා ඉතින් මී වෙනවන අස් දැම්මොත් අපිට වෙනවා she asked us to be at home The police asked us to be at home. ස්ථානයක් දානකොට preposition එකක් ඕනේ අපිට. පොලිසියෙන් අපිට කිව්වා ගෙදර ඉන්න කියලා. The police asked Mahisha to be at home. පොලිසියෙන් මහීෂට කිව්වා ගෙදර ඉන්න කියලා. ඔය විදිහට අපිට හදාගන්න පුළුවන් නේද? ඊළඟ එක බැලුවොත් she asked me not to කියලා දැම්මොත් ඔය හැම එකෙම නෙගටිව් එක හැදෙනවා. She asked me not to go. ඇයි මට යන්න එපා කිව්වා. She asked me don't go නෙමේ. She asked me don't go නෙමේ. She asked me not to go. She asked me not to go to meet her.
ඇයි මට කිව්වා ඇයව මුණ ගැහෙන්න යන්න එපා කියලා. එක ගැහන කෙනෙක් උපදෙස් දෙනවා තව ගැහන කෙනෙක්ව හම්බ වෙන්න යන්න එපා කියලා මේ මිනිහයාට. උන බලන්න. She asked me not to go to meet her. තව ඉස්සරහට දාලා කියනවා. She asked me not to be a good boy. හොඳ පිරිමිලමෙක් වෙන්න එපා කියලායි මට කිව්වා. She asked me not to. ඉතින් කේලං එහෙම කියන්න කැමති නම් මේ විදිහට කියන්න පුළුවන්. She asked me not to be kind, not to be rude, not to be jealous. ඕන එකක් කියන්න පුළුවන්. ඇය මට කිව්වා ඉරිසියාවන්ත වෙන්න එපා කියලා. She asked me not to be jealous. J-E-A-L-O-U-S. Jealous කියන්නේ ඉරිසියාවන්තයි. නේද? Our boss asked me not to be jealous. බොස් කිව්වා ඉරිසියාවන්ත වෙන්න එපා කියලා. මම අහනවා මේවා මතක තියාගන්න. She asked me not to be at home. ඇය කිව්වා මට ගෙදරින්ට එපා කියලා. නෑ මට කිව්වා ගෙදරින්ට එපා කියලා. She asked me not to be at home. මම හිතනවා ඔයාලට මේක පැහැදිලි ඇති කියලා දැන්. ඊළඟට do you know what? මෙන්න මේක ටිකක් අමාරු එකක්. නමුත් මම මේක කියලා දෙන්නම්. සබ්ජෙක්ට් එස අකුරෙන් කියන්නේ සබ්ජෙක්ට් පදයක් මොකක් හරි. want සබ්ජෙක්ට් එක 2 plus verb. මෙන්න මෙහෙමයි. Do you know what? Do you know what? She wants me to do. ඔයා දන්නවද ඇයට මම මොකක් කරන්නද ඕනි කියලා. කියන්නේ ඇයට ඕනි මම මොනව කරනව දකින්නද? Do you know? ඔයා දන්නවද ඇයට ඕන මම මොනව කරනවටද කියලා. Advance එකක් මේක. මම මේක මේක සිරිංගු එක වැරදි සමාලලට තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන් කෙනෙකුට. Do you know what she wants me to do? Then she wants me to do කියන්නේ ඇයට මම යම් කිසි දෙයක්. ඒ මනුස්සයාට නෙමෙයි මම මගේ ජීවිතේ යම් දෙයක් කරනවා කරන එක ඇයට අවශ්‍යයි. She wants me to do. She wants me to learn කියන්නේ ඇයට අවශ්‍යයි මම ඉගෙන ගන්න එක නේද? Do you know අපි තව කෙනෙක්ගෙන් අහනවා මේ. ඔයා දන්නවද එයාට මම මොනව කරනවටද එයාට ඕනි කියලා. සිංහලෙන් අහගන්න බැරි තරම් ඒක. නිකන් අමහරුයි. ඉතින් ඉංග්‍රීසි වල නම් හරිය ලේසියෙන් අහන්න පුළුවන්. Do you know what they want me to tell? Do you know what they want me to tell? ඔයා දන්නවද ඒගොල්ලන්ට මං මොනව කියන්නදයි ඕනි කියලා. දැන් අපි හිතමු මෙහෙම. සාගර පාර යන ගමන් කවුරු හරිත් එක රණ්ඩු වෙලා පොල්ලකින් ගහනවා. ඒ මිනිස්සයා මැරෙනවා. ඉතින් හිතාමතා නෙමේ ගහන්නේ අහම්බෙන් ගහපු ෂොට් එකකට මේ මිනිස්සයා නෙ කෙපාන එක ප්‍රාණය හිමි වෙනවා. ඉතින් ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි. ඉතින් නමුත් මේ ඔයාව ඕක දැකපු මිනිස්සු ටිකක් ඔයාව බ්ලැක්මේල් කරනවා. අපි දැන් පොලිසියට කියන ඔයා එක්කෙනෙක් මැරුවා. එහෙම කියලා. ඉතින් ඔයා ඔයාලාවේ මානසික පීඩණයෙන් ඉන්නේ දැන්. අර කට්ටිය ඔයාට පීඩනයක් දෙනවා මෙහෙම මෙහෙම කියලා. එතකොට ඔයා ඔයාගේ යාළුවෙක් හම්බ වෙලා කියනවා. මේ ඔයා දන්නවද? ඒගොල්ලෝට ඕන මම මොනව කියන්නද කියලා. යාලා කියන මේ මෙහෙම කියන්න උසාවියට ගිහින් මෙහෙම කියන්න ඔය විදි දේවල් අර දැකපු කණ්ඩායම වාට බලපෑම් කරලා කියනවා. ඉතින් ඔයා වාගේ යාළුවත් එක්ක කියනවා Do you know what they want me to tell? Do you know what song he wants me to sing? කාටද ඒක තේරුම කියන්න පුළුවන්. I really appreciate if someone can come forward and give the answer. Do you know what song he wants me to sing? Right. Don't worry. Turn on the microphone and just give me the answer. Come on. Personality. Oh, right. Nirmat kiyana mata ehuna. Sharmila kawada give you the answer? Mahesha neda? Do you know what song he wants me to sing? ඔයාට ඕනේ ම ඔයා දන්නවද ඔහුට ඕන මම මොන සින්දුව කියන්නද කියලා. Very good. Do you know what song he wants me to sing? Right. Does she know? මේ do you know කියන එක දුන්නහම ඔයා plural subject එකක් එක තමයි මෙහෙම දාන්නේ. Do you know? Do they know කියලා අහුවනම් ඒගොල්ලෝ දන්නවද? Does she know? ඇය දන්නවද? What they want us to think
අපි හොත අපි හිතන්න ඕන නේද does she know ඇය දන්නවද what they want us to think අපි හිතන්න ඕන මොනවා කියලා ඒගොල්ලෝ right මේව සිංහලට හරව ගන්න ගියාම හරිම අමාරුයි ඉංග්‍රීසියෙන් නම් දැනෙනවා නේද ඔයාලට does she know ඇය දන්නවද what they want us to think ඒගොල්ලන්ට අපි මොනවා හිතන්න ඕනින්ද කියලා ඇය දන්නවද right if i were you මේක තමයි මම ඔයාලට අන්තිමට කියලා දෙන්නේ මම ඔයා වුණා නම් if i were you කියලා i would දාලා ඊළඟට ක්‍රියාපදයක් දාන්න පුළුවන් මෙන්න මෙහෙමයි මම ඔයා වුණා නම් i would hit him if i were you i would hit him මම ඔයා වුණා නම් මම ඔහුට ගහනවා හරිද මේක රටාවක් ලස්සන if i were your wife මම ඔයාගේ බිරිඳ වුණා නම් දැන් ඔයාට මේක වෙන්න පුළුවන්ද බෑ ඒ කියන්නේ impossible දෙයක් දැන් මට ඔයා වෙන්න බෑනේ නේද ඔයාට මම වෙන්නත් බෑ මට ඔයා වෙන්නත් බෑ එහෙනම් අර impossibly වෙන්න බැරි දේවල් ගැන කියන්නේ අපි මේ if type එකක් මේක if type 2 කියන එකමයි if i were you බලන්න ඊළඟට මම කියනවා if i were your wife i would cook for you මම ඔයාගේ බිරිඳ වුණා නම් මම ඔයා වෙනුවෙන් උයනවා i would cook will නෙමෙයි would දාන්නේ ඔය රටාවේ යන්නේ would එක if i were my mother මම්මගේ අම්මා වුණා නම් i would help my father මම්මගේ අම්මා වුණා නම් මම්මගේ තාත්තට උදව් කරනවා හරිම ලස්සනයි හොඳයි හදාගන්න බෑ මේ රටාවෙන් මිස if i were my mother i would help my father මම්මගේ අම්මා වුණා නම් මගේ තාත්තට උදව් කරනවා if i were your pet මං ඔයාගේ සුරතලා වුණා නම් if i were your pet i would protect you මං ඔයාව ආරක්ෂා කරනවා protect p r o t e c t protect කියන්නේ ආරක්ෂා කරනවා p r o t e c t if i were your pet i would protect you if i were nimal man nimal una nan i would not marry nimali would not marry bandinne ne if i were nimal i would not marry nimali mama nimal una nan nimali obandinne ne ohoma kiyanna puluwan neida if i were your book මම ඔයාගේ පොත වුණා නම් නේද if i were your book ඉතින් සෙන්ටෙන්ස් එකක් හිතලා දාගන්න පුළුවන් if i were your book i can sorry i would travel with you මට ඔයාත් එක්ක travel කරන්න තිබ්බා මේක අර romantic sentence එකක් if i were your book i would travel with you ඒ book එක අරගෙන යන්නේ මිනිස්සයා යන යන තැන අපි හිතමු රාමසේකර අලහාමි දිහා බලාගෙන කවුරුහරි කියනවා ඉතින් රාමසේකර අලහාමි වයසට වයසයි ඒ මිනිස්සයා කොහේ හරි ඇවිදිනවා පොතකුත් තියාගෙන ඉතින් රාමසේකර මහත්තයා දිහා බලාගෙන ගමේ ඇන්ටි කෙනෙක් කියනවා මෙහෙම if i were your book i would travel with you if i were her if i were her මම ඇය වුණා නම් හරිද ඒ කියන්නේ if i were she නෙමෙයි if i were her හොඳට මතක තියාගන්න මම ඇය වුණා නම් if i were her ඔතනම ඔහොම හිතන්න මම ඔහු වුණා නම් if i were him h i m he නෙමෙයි him if i were him මම ඔහු වුණා නම් හරිද if i were her i would give you money mama aya una nan oyata salli denawa if i were her i would give you money man hitena pahadili athi kela ita passe if i were his boss mama ohuge boss una nan if i were his boss i would not blame him i would not blame him man ohuta baninne ne if i were his boss i would not blame him right thank you for studying it now you can see the screen
ඉතින් ක්ලාස් එකේ මම පැයක් අද උගන්වලා ඉවර කරනවා නෝමලි මම ආට ලෙසන් එක දෙන්නේ පැයක් කියලා තමයි කියලා තිබ්බේ ඉතින් වෙනදා මම පැයක් අහමාරක් විතර ඉන්නවා හෙට දවසේ අපි වැඩියෙන් වෙලාව අරන් ඉගෙන ගමු මේක තමයි වට අදාහ සකස් කරපු ටියුට් එක ඉතින් ඔයාට මොන හරි ප්‍රශ්න තියෙනවද අහන්න අද උගන්වපු ටික සම්බන්ධයෙන් මම නැවත ඔයාට ස්ක්‍රීන් එක පෙන්වන්න යන්නම් රයිට් මුලින්ම අපි ඉගෙන ගත්තේ why are you කියලා මෙන්න මේ යන රටාවත් එක්ක ආපු ටික ඇයි ඔයා යමක් කර කර ඉන්නේ කියලා අහන්න why are you how are you right where are you with whom are you when are you for what are you whom are you ඔය විදිහට ඉගෙනගෙන ගියේ ඊට පස්සේ what makes කියන රටාව ගැන කියලා දුන්නා කොහොමද කියලා අහන්න what makes you think කොහොමද ඔයා හිතන්නේ ඔහු හොරෙක් කියලා කොහොමද ඔයා හිතන්නේ ඔහු කපටියෙක් කියලා කොහොමද ඔයා හිතන්නේ ආන් ඒ විදිහට what makes you think that he is a cunning man right what made you think that කොහොමද ඔයා හිතුවේ what made you think that he would not help you ඔහු ඔයාට උදව් නොකරාවි කියලා නොකරාවි no av he would not come ඔහු no av what made you think that he would not come what made you think that he would not marry your sister what made you think that she would not blame you ඇය ඔයාට නොබනිනවා නොබනීවි කියලා ඔයා හිතුවේ කොහොමද එක එක විදිය ලස්සන වාක්‍ය හදාගන්න පුළුවන් රයිට් ඊට පස්සේ at what time දාලා මේ better කතාව ඉගෙනුවා ඊට පස්සේ want කෙනෙක් ගැන කියලා දුන්නා මෙහෙම මේ ටියුට් එක print එකක් දාගත්තට කමක් නෑ වට ඕන නම් ඉතින් මේව ළඟ තියාගන්න my mother wants me to කියලා මේ රටාව want එකත් එක්ක යන හැටි ඊට පස්සේ ask කියන රටාවෙන් කොහොමද sentences හැදෙන්නේ කියලා කියලා දුන්නා ඊට පස්සේ ටිකක් අමාරු එකක් කියලා දුන්නා right ඊට පස්සේ if i were you කියන එක ගැන කියලා දීලා දෙවෙනි පැත්තට would දාන්න කියලා කිව්වා if i were you i would be at home මම ඔයා වුණා නම් මම ගෙදර ඉන්නවා would එකත් එක be දානවා එහෙනම් if i were you i would be at home මම ඔයා වුණා නම් මම ගෙදර ඉන්නවා if i were you i would not be at home මම ඔයා වුණා නම් මං ගෙදර ඉන්නේ නැහැ පැහැදිලිද would එකට පිටිපස්සේ be set වෙනවා එහෙනම් සාමාන්‍ය sentence එකක් හදද්දි if i were you i would help her මම ඔයා වුණා නම් මං ඇයට උදව් කරනවා if i were you i would not help you මම ඔයා වුණා නම් මං ඔයාට උදව් කරන්නේ නැහැ if i were you sorry අතන u එක u කියලා අදහස් කරන්නේ if i were you i would not help your family ඔයාගේ පවුලට උදව් කරන්නේ නැහැ මම ඔයා වුණා නම් මං ඔයාගේ පවුලේ අයට උදව් කරන්නේ නැහැ if i were you i would not help your family members right ඉතින් මේ ගැන තමයි කතා කරේ ඉතින් මම ලෙසන් එක ඉවර කරනවා ප්‍රශ්න තියෙනවා නම් අහන්න විනාඩියක් දෙන්නම් ඔයාලා හැමෝට excuse me sir yes සාගර දැන් මෙතන මේ i කියන එකට වෙන දාන බෑද v වගේ එකක් පුළුවන් very good good question මම කියලා දෙන්නම් දැන් අපි ගත්තොත් මේක අ right wait one minute දැන් මෙතන ගත්තොත් if we මෙහෙම ගත්තොත් if nimali were you nimali ඔයා වුණා නම් පැහැදිලිද if maitri pala sirisena were you maitri pala sirisena oya unana harida if my brother were you were thamai danne unata if my brother were you mage sahodareya oya unana if nirma were your best friend nirma oyaage hondama eheliya unana if nimal were my son nimal mage puta una nan i would hit him man ohuta gahanawa if mahisha were at home mahisha gedara hitiya nan if mahisha were at home mahisha gedara hitiya nan i would
hit her මම එයට ගහනවා if right මේ i වෙනුවට ওই විදිහට ඕනේව දාලා හදන්න පුළුවන් right පැහැදිලිද හරි සාගර තව කාට හරි මොනවද තියෙනවද නැත්තන් නේද ශර්මිලා ප්‍රශ්න තියෙනවද අද උගන්නපු ටිකේ Hari, thank you. Nirmata? Right. Mahishata? Very good. Look at that. Nishani, do you have any questions? Hari, Ahana. Yes. Hari, Uganda, you have any questions? I have a question. I have a question. Thank you for joining today. I wish you all the best for your studies and good night. Bye. Good night. Right, that's good. Good night. Okay.